ස්වාමීන් වහන්සේ අපි දැකලා තියෙනවා බොහෝ විට ආර්ථික අතින් ශක්තිමත් නැති දුගී මිනිසුන්ට තම මියගිය ඥාතීන්ගෙන් විවිධ බලපෑම් කරදර විපත් එනකොට තමා සතු සියලුම ධනය වියදම් කරලා තොවිල් කරනවා. ඉන්පසු මියගිය ඥාතීන් භූතාත්ම ලෙස උපත ලබා ඇතීම ඥාතීන්ව බෝතල්වල සිරගත කරනවා. මේ තත්ත්වය අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් මේව මුලින්ම නෝනා යමෙක් එවැනි දුප්පත් භාවයන්ට පත් වෙනවා නම් ඒ දුප්පත් භාවයට පත් වෙලා එවැනි අයට මේ අමනුෂ්‍ය බිය සකස් වෙනවා නම් ඒක හේතුව නොවනා ඒ අය පෙර ජීවිතේ මෙවැනි මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රවල තියෙනා වූ හරයන් සොයාගෙන කියලා. ඒගොල්ලෝ සංගය ආරමුණු කරගෙන දන් දුන්නේ නැහැ. ඒගොල්ලන් ප්‍රේතයන්ට ප්‍රේත කොටු තමයි කියන්නේ කියලා. තේරෙනවද? නැත්නම් දෙවියන්ට දේව පූජා තමයි කියන්නේ කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ බණ අහන්න ගියේ නැහැ. දේවාලට මේ ගිහිල්ලා දෙවියෝ කියන දේ නැත්නම් ශාස්ත්‍ර කියන මිනිස්සුන් නැත්නම් කපු මහත්ය කියන දේවල් තමයි අහන්න ගියේ. ඕවේ ඵලයන් නිසා ඒගොල්ලෝ දුප්පත් මොකද දුප්පත් භාවයට පත් උනේ සංගය ආරමුණු කරගෙන දන් දුන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නේ නැහැ. මේ ජීවිතේ ලැබමී මට හොඳ රැකියාවක් විවාහයක් මේවා ලැබමී කියලා තමයි දෙවියන්ට පූජාව තිබ්බේ. ඒ නිසා ඒවා මහත්ඵල මහානිසංස නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දුප්පත් භාවයට පත් වෙලා ඉපදෙනවා. දුප්පත් භාවයට පත් වෙලා ඉපදීම නිසා අර සංසාරේ කළා වූ පුරුදු නිසා අර අන්‍ය සීල උතෝලටත් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තටත් ඒගොල්ලෝ ඇදිලා යනවා. ඉතින් ඒවා කරන්න නොනා ඒගොල්ලෝ අකුසලය නිසා තව අකුසල් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ අය අකුසලය නිසා තව අකුසල් කරගෙන තව අකුසල් කරගෙන අවසානයේ මේ ලැබුණා වූ දුප්පත් මනුෂ්‍ය ජීවිතයත් අහිමි කරලා ඊළඟට සතර අපායකටයි වැටෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් යంత్ర මන්ත්‍ර ගුරුකම් හදෙහුණියන් කොඩිවින මේවා චිරස්තින තිරිසන් ධර්ම කියලා නොනා ඒවා තුල මෝහයයි ලෝකේ අපිට උගන්වන්නේ. ඒ නිසා අපි දැකලා තියෙනවා සමහර තොයිල් කරනවා කට්ටනිකම් කරනවා සමහර විට ඒ තොයිලට යන වියදම ලක්ෂ 5යි නැත්නම් ලක්ෂ 3යි ලක්ෂ 2යි මේ විදිහේ මහා ගාණක් වියදම් කරලා තමයි තොයිල් කරන්නේ. මොකද්ද තොයිල් කරන්නේ? ඔන්න දැන් ගෙදර පවුලේ පයිතිය ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඔන්න නෝනා රැට හීනයක් දකිනවා. නෝනා හීනයක් දකින්නේ මොකද්ද? කවුරු හරි අමනුස්සෙක් ඇවිල්ලා එකයාගේ එක්ක ඇඟ පහුරු ගන්නවා කියනවා නැත්නම් බය කළා කියනවා ඔන්න හීන දැක්කා. මොකද්ද මේ දැකලා තියෙන්නේ? මේ දවල් මොකක් හරු දැක්කා වූ එක්ක චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, පතක් පොතක් වෙන්න පුළුවන්. මේවායේ තිබ්බ දෙයක් වඩමින් ජීවත් වුණා රැට ඔක ඔන්න හීනේ මතු කරලා පෙන්නනවා. යටි හිතේ තිබෙදේම නැතුව එතනට ආපු අමනුස්සේ නැහැ. ඕක ඔය යටි හිතේ තිබෙදේ හීනේ මතු කරලා පෙවුනේ ගමන් දැන් ඉතින් මහත්යත් බය වෙනවා, දරුවොත් බය වෙනවා. ඊට පස්සේ ඉතින් හදහන අරන් දුවනවා නැත්නම් අංජනම් බල්ල තැනකට යනවා. යනකොට කියනවා අහවල් ප්‍රේතයා ඔබේ ගෙදර ඉන්නවා. මෙයා ඔබට විනාශයක් කරන්න යන්නේ. ඒ නිසා මෙයාව අල්ලලා අයින් කරන්න කියලා. ඒ යంత్ర මන්ත්‍ර කරන කෙනෙක් හොයාගෙන යනවා. කිව්වට පස්සේ ඒ මනුස්සයත් කරන්නේ දැන් මේගොල්ලෝ අමාරුවේ වැටලා ඉන්නේ. දැන් මේගොල්ලන්ගෙන් හොඳ ගාණක් ගන්න පුළුවන් කියලා ලක්ෂ 5ක් යනවා මම මේ භූතයා වල්ලලා ගඟේ දාන්නම් කියලා. මහා තොහිලයක් කරනවා. තොහිලයක් කරලා දැන් ඔන්න භූතයා අල්ලනවා. අල්ලන්නේ මොකටද? නූලක් අරගෙන ඕක බඳිනවා. බැඳලා ওই භූතයාව දැන් බෝතලේකට දානවා. දාලා බෝතලේ සීල් කරනවා. තේරුණාද? බෝතලේ සීල් කරලා කළු ගලක් බෝතලේට බැඳලා ගිහින් මුහුදට දානවා. දැන් එතකොට දැන් මොකද්ද කියන්නේ? දැන් භූතයා කොහෙද ඉන්නේ? මාසාගරේ පතුලේ. නමුත් නෝනා කොච්චර මෝහේද කියලා බලන්න. දැන් මනුස්සයා කොච්චර මෝහේද කියලා බලන්න. මම මෙතන බෝතලයක් ගෙනල්ලා. ඒ බෝතලේට මේ දරුවාව දාලා. තේරුණාද? ඒ බෝතලේ කට සීල් කළොත් මොකක්ද වෙන්නේ? මියනවා. මොකද යාගේ කාය සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආස්වාද ප්‍රාස්වාදයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි කියමු දරුවා බෝතලේ ඇතුලේ මිය ගියා. බෝතලේ ඇතුලේ මිය ගියාම දරුවා බෝතලේ ඇතුලේම ප්‍රතිසන්දිය ලැබනවද? නැහැ. තේරුණාද? මොකද බෝතලේ කියන්නේ රූපයක්. තේන රූපය කියන්නේ වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙන දෙයක්. දැන් මේ අපි කියමු කවදාහරි රහතන් වහන්සේ කන කෙනෙක් රහත්භාවයට පත් වෙනවා කියන්නේ නෝන එයා මේ රූපේ වේගය අවබෝධ කරගන්නවා. තේරුණාද? ඒක අවබෝධ කරගන්නේ ඥාන දර්ශන තුලින්. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ ආමාර්ගංග අට හොඳින් වැඩුණාට පස්සේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ඊළඟට එයා තුල වැඩෙන්නේ මොකද්ද? මේ සම්මා ඥාන. සම්මා ඥාන තුලින් තමයි රහතන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නේ. රහතන් වහන්සේ දකින රූපේ අනිත්‍යභාවය අපි දකින රූපේ අනිත්‍යභාවය නෙමෙයි. දැන් අපි රූපේක මේ පුටුවේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ මේක කිලුටු වෙනවා, ජරා වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, පොළොවට පස් වෙනවා කියන කාරණේ. රහතන් වහන්සේ දකින අනිත්‍යක නෙමෙයි. රහතන් වහන්සේ ඥාන දර්ශතුලින් අපි කියමු පිදුරු තලාගල කන්ද දකිනවා කියලා. ඒ පිදුරු තලාගල කන්ද එයා දකින්නේ වේගයෙන් භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා සුලියක් වෙලා මේ වාතේ පාවෙන යන දූවිල්ලක් හැටියට. ඒසා වේගයකින් මේ රූපය අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ අනිත්‍යභාවය මේ ලෝකයේ කිසිම තාක්ෂණයකින් අල්ලන්න පුළුවන් දෙයක්
ඒක දකින්න පුළුවන් ප්‍රඥාවේ ඇසෙන් පමණක්ම එන එතකොට ඒ රූපයේ අනිත්‍යභාවය රූපයේ වේගයක් කියන කාරණේ රහතන් වහන්සේ අවබෝධ කරගන්නේ කුමක් තුලින්ද ඥාන දර්ශන තුලින් ඥාන දර්ශන තුලින් රූපයේ අනිත්‍යභාවය රහතන් වහන්සේ අවබෝධ කරගත්තට පස්සේ එයා තුල සම්මා විමුක්තිය ඇයි සම්මා විමුක්තිය සකස් වෙන්නේ එයා නැවත රූපයකට බැඳෙන්නේ එයා සම්මා ඥාන තුලින් අර රූපේ අර විදියට වේගයෙන් භ්‍රමණය වෙලා සුලියක් වෙලා අනිත්‍ය වෙලා දූවිල්ලක් හැටියට පාවෙලා යන දෙයක් හැටියට දැක්කට පස්සේ එයා දක්ෂයි තමන්ට අරමුණු වෙන සෑම රූපයක්ම ඊට අදාළව දකින්න. ඒතර රහතන් වහන්සේ කෙනෙක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කෙනෙක් තමන් ඉදිරියේ ඉන්න මිනිස්යාව දකින්නේ වේගයක් හැටියට විතරයි. ඒ දැක්ම යා ඊට පස්සේ හැම රූපයකට ආරෝපණය කරලා දකින්න ඒකයි රහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන ඕනෑම රූපයක් දකින්න සැනින්ම එයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද එයා අතනදී අර කේම අවබෝධ කර ගත්තා. තේන්නා? එහෙමනම් නෝනා රූපය කියන්නේ මොකද්ද? වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන රූපයක්. එහෙනම් බෝතලය කියන්නේ මොකද්ද? රූපයක්. අපේ මස්සයට පේන්නේ නැති වුණාට මේ බෝතලයේ කියන රූපය වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙනවා. දැන් මේ බෝතලයට දරුවා දාලා දරුවා බෝතලයේ ඇතුළේ මිය ගියාට පස්සේ විඥාණය අර බෝතලයේ තියෙන වේගය තුල රූපයේ වේගය තුල විඥාණය බැහැරට යනවා. බැහැරට ගිහිල්ලා ඒ දරුවා දිව්‍ය ලෝකයක උපදිනවා නම් දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලබනවා. දැන් ඊටත් එහෙනම් දැන් ලක්ෂ 5ක් වියදම් කරලා දැන් gedara ඉන්න ප්‍රේතයාව අල්ලලා බෝතලයකට දැම්මා. අපි ගෙමු දැම්මා කියලා අපි දන්නේ නැති දාන්න පුළුවන්ද නැද්ද කියලා. දාලා ගිහින් ලෝක දැන් මුහුදට දැම්මා. බෝතලේට දැම්මට පස්සේ ප්‍රේතයා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙන ජීසත්වේ. ඒ සත්වයා ජීවත් වෙන්නේ කාය සංස්කාර තුලින්. ඕනෑම සත්වෙක් කාය සංස්කාර තුලයි ජීවත් වෙන්නේ. එතකොට ඒ ප්‍රේතයා බෝතලේ ඇතුළට දැම්මට පස්සේ ඒ ප්‍රේතයාට හුස්ම ගැනීම බැරි වෙලා ප්‍රේතයා බෝතලේ ඇතුළේ මැරෙනවා. ප්‍රේතයා බෝතලේ ඇතුලේ මැරුණාට පස්සේ ප්‍රේතයාගේ චුතිසිත විඥානේ බෝතලේ ඇතුලේ හිර වෙලා තියෙනවද? නැහැ. බෝතලේ කියන රූපයේ වේගයක් රූපයෙන් බැහැරට ඇවිල්ලා විඥානය දැන් ප්‍රේතයා මැරෙන්නේ මොකද්ද අවසාන චුතිසිත ප්‍රේතයාගේ? ප්‍රේතයාගේ චුතිසිත එයාව අල්ලලා දාපු මිනිස්සයා. තේරෙනවද? දැන් ප්‍රේතයා දන්නවා මෙයයි මාව අල්ලලා දැම්මේ මෙයයි වීදම් කළේ මම මේකත් එක්ක වෛරයෙන් මැරිලා යක්ෂයෙක් වෙලා යතන ඇවිල්ලා දැන් ගෙදර හිටියේ ප්‍රේතේ දැන් ඉන්නේ මොකෙද්ද? යක්ෂයෙක්. එහෙනම් ප්‍රශ්නේ අඩු වුණාද වැඩි වුණාද? ඒකයි කියන්නේ මේ ගමන් වලින් ඔය මෝහයයි අපිට ගන්නන්නේ ප්‍රේතේ බෝතලයක දාලා ගඳක දාන්න සීල් කරන්න බෑ. ප්‍රේතයා කාය සංස්කාර සකස් කරගන්න කෙනෙක්. එයා ආස්වාස් පාස්වාස් හිඳ වෙලා බෝතලේ ඇතුළේ මැරෙනවා. මැරෙන වෙලාවේ ඊට අදාළ ප්‍රතිසන්දිය අනුව එයා ඊළඟ ප්‍රතිසන්දිය ලබනවා.